යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් මෙරටේ පාලකේ ඩිසලිස උතුරු පළාත සංවර්ධනය කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඔහු මෙ අදහස් පළ කළේ මුලදීෙහි පැවති සක්වල වැඩසටහනකට එක් වෙමේ. සක්වල 325 වෙනි වැඩසටහන යටතේ මුලදීව මරිතමේ පට්ටු කොක්කිලයි රජයේ දෙමළ මිශ්‍ර පාසලට සූරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දන්නවා මේ ප්‍රදේශයේ යුදමය තත්ත්වයක් තුල දශක තුනකට වැඩි කාලයක් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා, ජන ජීවිත කඩා වැටුණා, විශාල කොට්ටාසයක් මේ ප්‍රදේශය අතහැරලා ගියා, මානුෂීය ප්‍රශ්න රසක් නිර්මාණය වුණා යුදමය තත්ත්වයේ. අද යුද්ධය අවසන් වෙලා වසර 15කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ සාමකාමී කාලය තුල ප්‍රමාණාත්මකව සාධාරණ සංවර්ධනයක් මේ ප්‍රදේශයේ සිදු වුණයි කියලා. අපි අහන්න ඕන යුද්ධය අවසන් වෙලා වසර 15ක් ගත වෙද්දී ඇයි අපිට බැරිුනේ මුලදී දිස්ත්‍රික්කයේ දියුණු කරන්න? මේ වසර 15 කාලය තුල පාලකයන්ට පුළුවන්කම තිබුණා යුද්ධෙන් විපතට පත් වුණු මේවන් දිස්ත්‍රික්කවලට මේකට වැඩිය වැඩි වැඩ කොටසක් කරන්න. එනිසා මේ අවස්ථාවේ යුද්ධෙන් බැටකාපු මේ ප්‍රදේශයේ ජනතාවට පිනම බලාපොරොත්තුවක් ලබා දෙන දූදරුවන්ට හොඳ විශිෂ්ට ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපන වැඩපිළිවෙළක් තුළ ඔබේ අනාගතය ආලෝකමත් කරන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අපි නිර්මාණය කරමු. සහෝදරත්වයේ සංහිඳියාව, මිත්‍රශීලීත්වයේ එකමුතු භාවය අපේ ශක්තිය කරගෙන, රටේ ශක්තිය කරගෙන වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්නට අපි කැප වෙමු. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් අතර අපි බෙදෙන්නේ නැතුව, ආගම් අතර අපි බෙදෙන්නේ නැතුව අපි යෝජනා කරනවා සත් ජාතිකත්වය. ශ්‍රී ලාංකිකත්වය තුළ මේ රටේ සිංහල හෝ වේවා, දමිළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, බර්ගර් හෝ වේවා, කුමන ජාතියකට අයිති වුණත් අපි හැමෝම එක මට්ටමේ ශ්‍රී ලාංකීය පුරවැසියෙක්. කවුරුත් සුපිරි පුරවැසියෙක් නැහැ. කවුරුත් පහත් පුරවැසියෙක් නැහැ. ඔක්කොම එක සම මට්ටමේ. ශ්‍රී ලාංකිකත්වයේ තුලින් රට ජයග්‍රහණය කරන ගමන අපි ඉදිරියට කරගෙන සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.